අරහතුන් වහන්ස අපිට හැමතිස්සම මේ විඤ්ඥානය විඤ්ඥානය කියල කියනවා. හැමතිස්සම තව පොඩ්ඩක් ඕනේ තව පොඩ්ඩක් ඕනේ තව පොඩ්ඩක් වැඩි කරගඩ ඕන කියනවා. විඤ්ඥානය කොහොමද අපි ඥානයයි ප්‍රඥාවටයි දාල ජීවත්වෙන්නේ සාමාන්‍ය විදියට. අටිත්තෝ තන්හාදාසෙව් කියලා බුදුහමුදුරු විග්‍රා කලා. ඔයි විඤ්ඥානය. කිසිම දයකින් මොන්න තරන් ලැබනත් චුප්්‍රිමත්වෙන්නෑ අටිත්තෝ. වි්ඥානයට තව මඩි තව අඩුයි තව හිඟයක් තව මදිිකමක් තව අඩුවත් තියෙනවා. ඒ වි්ඥාණයට තේ නමුත් මේ විඤ්ඥානය පිරිිසිදු කරගන්න ආනපානසති හමාදී වඩනකොට විානයේ අර නිච්චසුකාත් අසුමානය අයින් වෙලා අනිච්චන්දුුක්කම් විපටිනාම දම්මන් තේරුම් ගත්ත ගමන් අර විඤ්ඥානයේ විකුට්ටි බව වෙනස් වෙලා ඥානං උදපාදි වෙනවා තවදුරටත් ඒ පුද්ගලයා වඩාගෙන යනකොට විඥානය ප්ඥාන් උදපාදිි එකනි වේ අ ධම්ම චක්කපාත් සූ්‍රයේ කියනවා දම්ම චක්කුම් උදපාදිි ඥානං උදපාදි. ප්ඥා උඩපාදි විද්‍යා උඩපාදී අලෝකෝ උදපාඩි මේ මේ බුදු හාමුදුරුවන්ට විතරක් ඇතිවෙන දෙයක් නෙමේ මේ රතරකමටහන් කරන මඟබල ලැබූ බුදධශක්තියට අනුගත වූ සියලු දෙනාට මේ දහම් ඇස පැදිනවා දම්ම චක්කුම් උඩපාදි. රද්දාාහින්දිය මතු වෙනවා. සද්දාහින්දී තම දම්ම චක්කු උදපාද. ඉට පස්ේ ඥානං උදපාදිී හර දම්ම ටහම් කර පා විද්‍යා උදපාදී අලෝකෝ උදපාදී අඳුරන් දුරුවෙනවා. තේ මේ ධම්ම චක්කපාර්තන සූත්‍රයේ තියෙන්න්නේ සියලු දෙනාට පොදු ධරම තාවයක්. ධම්ම චක්කුම් උදපාද ඥාන උදපාදිි පඥා උදපාද විද්‍යා දපාද අලෝකෝ උදපාද මේක කියලා ඉට පසේ බුදුහසුරුවත් තව විදිහකවය ධර්ම චක්කපාර්තන සූත්‍රයේම කිව්වා. මකක්ද කිවේ. මේ චක්කුම් උදපාදිඥානන් උදුපාඩි කියලා කිව්වා ඊට පස්සේ මේ දම් මැස පැති චක්කු කරණී ඥාන කරණී උපසමාය අභි්ඥාය සම්බෝධයි නිබ්බාණය සංවත්තන්. ඒත් ඕකමයි. ඒක ප්‍රායෝගික වසයෙන් ඕන කෙනෙකුට වෙන්න දෙයක්. බුදු හාමුදුරුවන්ට වෙච්ච දෙයක් විටරක් නෙමේ මගපල්ලලා මේ අරහත්තත්වයට පත්වෙන කාටත් ඔය චක්කු කරණී ඥාන කරණී උපසමාය සම්මාය. ඇප කැපවී සං වලි මිඩී නිසාද උපසම්මාය ඒවගේ අභි ඥාය සම්බෝධය නිර්්ාය සංවත්තන්ත භාතුනේ විඩී නිදාශයන නිබාණයි මේ නි්ාණ කැ නිවනමන මේ බාන්තුනේ බැමිතුුණෙන් ඇදුුතුනෙන් සංහයෝජන්තුනය මිඩී නිදාශය නි්ාණය සංමත්න්ති. සංවට අන්ත කරනවා අවසන් කර. මේ ඔක්කොම මේ දම්මච්චක් පාත්න් සූටයේ තියෙන්නෙත් මේ බුදු හාමුදුරුවෝ කරගත්තනේ ඔබටත් කරගන්න ඔබ ඔබත් ඔය හය විඩේමයි කරගඩුව ඇතු මේ බුදු හාමුදුරෝ ඉතරක් නෙේ මඟපල් ලබන ආරත්වන සියලු දෙනාට පොඩ ඩ නම් අපි අද දැන